ගී හර සරණිය සුභාවිත ගීතේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. තාක්ෂණය මේ තරම් අප ආක්‍රමණය කරන්නට කලින් පෙම්වතුන් පෙම්වතියන් අතර සම්බන්ධය තහවුරු කළේ ප්‍රේම පත්‍ර, ඒ කියන්නේ ආදර හසුන්. එකිනෙකාගේ හැඟීම් අපූර්වට ආදර හසුන් වලින් හුවමාරු වුණා. ආදර හසුනක ලියන අකුරු තරු අකුරු වලින් ලියන්නට පෙම්වතුන් පෙම්වතියන් උත්සාහ කළා. සුන්දර වර්ණවත් කඩදාසි ඒ සඳහා භාවිත කළා. ඇතැම් විට සුවඳ කැවූ මෝස්තර සහිත පත්‍ර ඒ සඳහා යොදාගත්තා. වර්තමානයේ පෙම්වතුන් මේ සඳහා භාවිත කරන්නේ ජංගම දුරකථනවල කෙටි පණිවිඩ. ඉංග්‍රීසි අකුරු වලින් සිංහල වචන යොදමින් විකාර සංදේශ වලින් තමයි අද ආදරය හුවමාරු වෙන්නේ. අතීතයේ සුන්දර ප්‍රේම පත්‍ර ලියවුනේ සාහිත්‍යයකුත් අපට දායාද කරමින්. මට මෙතනදී මතකයට එනවා පේදාස සිරිසේනයන්ගේ ඩිංගිරිමෙනික නවකතාව. සිරගත වූ රන්බණ්ඩාර හොරකල්ලියකට හසු වී සිරගත වී සිටින ඩිංගිරිමෙනික කෝංගඩ වික්‍රමපාල හරහා පෙම් හසුන් හුවමාරු කරගන්න. ඒවා ලියවුනේ කවියෙන්. එවගේම පේදා සිරිසේනයන්ගේ ජයතිස්ස සහ රොස්ලින් නවකතාවේ ජයතිස්ස සහ රොස්ලින් දෙදෙනත් ආදරේ හුවමාරු කරගත්තේ පෙම් හසුන් වලින්. පෙම්මොතෙකු පෙම්මොතියකට යවන අහිංසක ආදර හසුනක් ගීතයට නැගලා තිනවා මෙන්න මේ විදිහට. තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත්, ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. තරු අත් නකුරින් ලියා එවමි ඔබට පෙම්පත්, ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. තරු අත්තකුරින් කිව්වේ ලස්සන අත්තකුරු වලින් ලියන එකට. අත්තකුරු හැඩට ලිවීමෙන් පෙම්වතා උත්සාහ කරන්නේ ඔහුගේ ආදරේ වටිනාකම ඇයට දැනුම් දෙන්න. ඔහු තරු අකුරු වලින් ඇයට දන්වන්නේ මොකද්ද? ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත කියලා. මද පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම්, සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්, හෙලි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්, වැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇති. ඉතාම සරලයි මේ වචන. ඒත් ඒ වචනවල ඔහුගේ අව්‍යාජ ප්‍රේමය ගැප්පෙලා තියෙනවා. ගැමි ජනකවිය ආභාෂය මේ වචනවල තියෙනවා. ඔබේ සුවඳ මුසු වී නැති මද පවන මට කුමටද? මේ කියනකොට එයින් මොනතරම් ආදරයක් දොනිත වෙනවද? සඳකිරණ කොයිතරම් සුන්දර වුණත් සුවදායක වුණත් ඔබ ළඟ නැත්නම් මට ඒ සඳකිරණ කුමටද? ඔහු පෙම්පතේ ලියනවා. මගේ ආදරයේ වත්කම ඔබට හෙළි කරන්න, පැල්පතත් මට හොඳයි ඔබ මා ළඟත්නම්. ඒ කියන්නේ ධනේ බලය නෙවෙයි, ඔහුට ආදරය පමණයි අවශ්‍ය. කල් ගෙවා දෙන්නෙත් නොපියා ඔබ ගැනම පිය කතේ, කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ. ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ, එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ. පෙම්පතේ වචන අමුණද්දී පෙම්වතා පදානුප්‍රාසයෙන් හැඩ ගන්නනවා මේ පද. එකම පදේ නැවත නැවත යොදමින් අලංකාර කිරීමයි අනුප්‍රාසය කියන්නේ. ඔබ ගැනම දෙනෙත් නොපියා සිතමින් සිටින මට අද කල්පනා කළ පමණ කල්පනාවක් නැතුව ගිහින්. මේ කල්පනා කළ පමණ කල්පනාවක් නැහැ කියන තැන අනුප්‍රාසය බොහොම ප්‍රබලයි. ඒ වගේම ඔහු ඇයව මැණිකකට උපමා කරන්නෙත් ඇගේ වටිනාකම ඔහු මනාව වටහාගෙන ඇති බව දනුන් දෙමි. ඇන්දිරිය තුලත් මැණික හඳුනා ගන්න පුළුවන්. එහෙම ඇස් දෙකක් මට තියෙනවා. මෙසේ කියන එකෙන් ඔහු අදහස් කරන්නේ ඔහුට ඇයව කොයිතරම් වටිනවද කියන එක. අවසානයේදී ඔහු එක පැල්පතක වාසය කරන්නට ඇරයුම් කරමින් පෙම්පත අවසන් කරනවා. මේ ගේයපද රචනය මහාචාර්ය සුනිල් අයරත්නයන් හඳුන්වා දුන් නූතන ජනකවියගේ. සුනිල් අයරත්නයන් ප්‍රේම කීර්ති දල්ලිස් හැඳින්වුවේ අපේ නූතන ජනකවියා කියලා. මේ නූතන ජනකවියා, ඒ කියන්නේ ප්‍රේම කීර්ති දල්ලිස් තමයි මේ සරල වචනවලින් මේ ගීය රචනා කරන්නේ. Thank you.
සරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. සරු අත් නකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්, සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්, හෙලි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්. වැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්, තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ, කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ. ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ. එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ. තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. අද සුපුරුදු පරිදි ගී හරසරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. ගී හරසරණිය ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්.